ශ්‍රී ලංකා නවසිලන්ත පළමු ටෙස්තරගේ දෙවැනි දිනේ අද ආරම්භුනේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කට ලකුණු 302ක් ලබා සිටියදී අද දින ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට නවසිලන්ත පන්දු යවන්නන් තවත් පන්දු වාර 3ක් පමණයි වැය කළේ. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 3කදී බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වුණේ පන්දු වාර 91යි පන්දු 5කට ලකුණු 305ක් ලෙසටයි. අද දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට පැහැදිලි කාලගුණ තත්ත්වයක් පෙන්නුම් කළත් උදේවරුවේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ නිමාවත් සමග සුළු වර්ෂාපතන තත්ත්වයක් පෙන්නුම් කරමින් තරගයට මද වේලාවක බාධාකාරී තත්ත්වයක් පෙන්නුම් කළා. එසේම පළමු ඉනිම ඇරඹී නවසිලන්ත කණ්ඩායම පන්දුවට පහර දීමට ක්‍රීඩා පිටියට අවතීර්ණ වීමත් සමග දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීමත් සමග නැවත වර්ෂාව ඇදහැලීම හේතුවෙන් නැවත වරක් තරගයට බාධා පැමිණීම සිදු වුණා. පළමු ඉනිම සාර්ථක ලෙස ගොඩනැගු නවසිලන්ත පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 4කට ලකුණු 255ක් රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 50ක් පිටුපසින් සිටමින් හෙට දින ක්‍රීඩා කිරීමට නියමිතයි. නවසිලන්තයේ ඉනිමේ ආරම්භක පිතිකරු ටොම් ලෙතම් අර්ධ ශතකයක් ලබා ගනිමින් ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුණා. ලෙතම් දැවිගේ ප්‍රභත් ජයසූරිගේ පන්දුවක් හමුවේ සමර වික්‍රමරැගත් උඩ පන්දුවත් සමගයි ඩෙවොන් රස්කල ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් විලියන්සන් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණු අතර ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් ලබාගත් උඩ පන්දුවත් සමග විලියන්සන්ගේ ඉනිම නිමාවට පත් වුණා. රිජින් රවින්ද්‍ර ලකුණු 39යි නොදෙවි ක්‍රීඩා කරමින් මිචෙල් ලකුණු 41ක් හා ටොම් ලකුණු 18ක් ලබා ගනිමින් දෙවන දිනේ අවසන් කිරීමට සමත් වුණා. හෙට තරගයේ තෙවන දිනයයි. ඉතින් මේ තමයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අද දින දක්ෂතාවන්. හෙට දින අලුත් තොරතුරු සමග නැවත අපි හමු වෙමු. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර බෙල් සලකුණ click කරන්න.